දහතුන්වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුකේතා නේපාලයේ කත්මන්තු නුවර කේන්ද්‍ර කර ගනිමින් නෙමවට පත් වූයේ ශ්‍රී ලංකාවට මෙබ තරගාවලියේ ඉතිහාසයේ ලබා දුන් ඉහළම ගෞරවය හිමිකර දෙමින්. වසර 28කට පසු එනම් 1991 වසරේ පැවති පස්වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව මල්ල ක්‍රීඩාවෙන් ඉන්දියාව අභිබවා ගොස් රන් පදක්කම් 15ක් රෙදි පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට මෙවරට හැකිවීම සම්බන්ධයෙන් ඒ සඳහා අප කැපවුණු ක්‍රීඩක පිරිසට හිස නමා ගෞරවය පුද කළ යුතුයි. පසුගිය දෙසැම්බර් මාස පළවනදා ආරම්භ වූ මෙම තරගාවලියේ රන් පදක්කම් 174ක් සමගින් සමස්ත පදක්කම් 312ක් ලැබූ ඉන්දියාව පළමු ස්ථානයත් රන් පදක්කම් 51ක් දිනාගත් නේපාලයේ දෙවන ස්ථානයත් හිමි වුණා. ශ්‍රී ලංකාවට තුන්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවේ රන් පදක්කම් 40ක් රෙදි පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමග සමස්ත පදක්කම් 251ක් ලබමින් දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පදක්කම් 200 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බැවින් මෙවර දකුණු ආසියානු ක්‍රීඩාවල ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් සැමගේ මතකයේ නොමැකෙන සටහනක් තැබීමට සමත්ව තිබීම ශ්‍රී ලංකා ක්‍රීඩාවේ අනාගතයට සුබදායකයි. නොයෙකුත් රෝග පීඩාවන් මතේ වුවද එම ඓතිහාසික කඩේම සටහන් කරන්නට මෙරට ක්‍රීඩක ක්‍රීඩකාවන් සමත්වීම අගය කළ යුතුයි. එහෙදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගයටත් තවත් 20 දෙනෙකු පමණ උණ රෝගයනොත් පීඩා විඳින් මෙම තරගාවලියට සහභාගී වීමෙන් ක්‍රීඩාවට ඇති ආදරය මොනවට පෙනී යනවා. මීටර 800 ඉසව්ව තරඟ වැදුණු ඉඳුනිල් හේරත් මිනිත්තු 1යි තප්පර 50.52 කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගෙන තිබුණේ රෝග පීඩාවන් මධ්‍යම වීම කැපි පෙනෙනවා. කෙසේ වෙතත් තරගයට පෙර දිනේ රාත්‍රියේ පවා වෛද්‍ය නිර්දේශ වී ඇත්තේ ඉඳුනිල් හට එම තරගය සඳහා ඉදිරිපත් විය හැකි වාතාවරණයක් නොපවතින බවයි. තරගයෙන් අනතුරුව නැවතත් රෝහල වෙත ගොත් ප්‍රතිකාර ලබා ගැනීමටද ඉඳුනිල්ට සිදු වුණා. එසේම මීටර 104 කාන්තා අවසන් තරගයට ඉදිරිපත් වූ අමාශාද සිල්වාත් උණ රෝගයේ උත්සන්න වීම නිසා රෝහල් ගත වීමට සිදු වූ අතර දින කීපයක් ඇය කත්මන්දු නුවර නේවාසිකව ප්‍රතිකාර ලැබූ බව සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දිය හැකිව තිබූ තවත් ක්‍රීඩිකාවක් වූ නදීෂා රාමනායකද ඩෙංගු රෝගයට ගොදුරු වී සිටියදී නදීෂාගේ හිස්තැන පිරවූ දිල්සි කුමාරසිංහ මීටර 400, මීටර 800, කාන්තා මීටර 404 තරඟ ජය ගනිමින් මෙම තරඟාවලියේ මල්ල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 3කට හිමිකම් කීමද කැපී පෙනුණා. එමෙන්ම ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් දකුණු ආසියාව තුළ තම ආධිපත්‍ය පැතිරීමට සමත්වීම කැපි පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමද මෙවර දකුණු ආසියානු ක්‍රීඩාවලියේ පිහිනුම් තටාකය ශ්‍රී ලංකාවේ අනසකට යටත් කිරීමට සමත්ව තිබුණේ රම් පදක්කම් 7ක්, රෙදි පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 18ක් තමන් සන්තකයට ගනිමින්. ශ්‍රී ලංකාව සන්තකයට පත් වූ රන් පදක්කම් 7ම පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහේ නම ඉදිරියේ සටහන් වීම තවත් සුවිශේෂීම සිදුවීමක් බවට පත්ව තිබුණා. එමෙන්ම දකුණු ආසියානු ක්‍රීඩාවල ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව වෙත මල්ල උපර ක්‍රීඩාවෙන් රන් පදක්කමක් ඇතුළුව පදක්කම් රැසක් හිමි වී තිබීමද කැපී පෙනුණා. ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමද මෙම තරගාවලියේ රෙදි පදක්කමක් සහ රෝකර පදක්කමක්ද ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම රන් පදක්කම් 4ක්ද දිනාගනු ලැබුවේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස තම වගකීම නිසියාරින් ඉටු කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තමන්ගේ වගකීම හා යුතුකම් නිසි පරිදි ඉටු කළේද යන්න ගැටලු සහගතයි. ඒ අනුව තරගාවලිය ආරම්භයට පෙර සිටම අදූරදර්ශීව කටයුතු කළ එම බලධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තුට්ටුවකට මායම් නොකරමින් ඔවුන්ව සුගතදාස හෝටලේ ගාල් කිරීමට කටයුතු කර තිබීමද කනගාටුවට කරුණා. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඩෙංගු රෝගයේ වැළඳුණු බව සැක කළ පසු සෞඛ්‍යාංශ සිදු කළ පරීක්ෂාවකදී තහවුරු වූයේ සුගතදාස හෝටලේ ඩෙංගු මදුරු තෝතැන්නක් බබයි. එසේම පුහුණුව සඳහා එහි නවාතැන්ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාමර වෙත සපයා තිබූ වායු සමරකරයන්ගේ දුරස්ථ පාලකයද වගකිවයුත්තන් සැඟවීමට කටයුතු කර තිබූ බවද දැනගන්නට ලැබුණා.
එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු කරුවන්ට ලබා දිය යුතුව තිබූ දීමනාවද ගෙවීම අවසන් මොහොතේදී පැහැර හරිමින් කටයුතු කිරීමෙන්ද ඔවුන්ගේ අදූරස්දාශී ක්‍රියාකලාපය පෙනී යනවා. එවැනි විවිධ බාධක මැද්දේ නේපාලයට ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන්ගමන් අතරතුරදීද දැඩි අපහසුතාවයකට ලක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වගකීම් විරහිත අයුරින් කටයුතු කිරීම නිසාවෙන්. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැය ගණන් ගුවන්තොටුපළවල්වල රස්තියාදු වීමට සිදුව තිබුණේද මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් බව අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. එමෙන්ම තරගාවලියට පෙර අවස්ථා ගණනාවකදීම නේපාලයේ සංචාරයන්වල නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් මාධ්‍ය හමුවල්වලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන පහසුකම් සම්බන්ධයෙන් පම්පෝරි ගැසුවද අවසානයේ එහි ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් නවාතැන් සොයා ගැනීමේදී නොසිතූ විරු ගැටලුවලට මුහුණ දීමට සිදුවේ ඇයිද යන්න විමසා බැලිය යුතුයි. අවසානයේ ඔවුන්ට පැය ගණනාවක් නවාතැන් සොයා මහමග රස්තියාදු වීමට සිදුවී තිබුණා. බලධාරීන් ඔවුන්ගේ වගකීම් පැහැර හැර තිබුණද ශ්‍රී ලංකාව වෙනුවෙන් 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩාවලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම වගකීම ඉටු කරමින් ශ්‍රී ලංකාවේ අභිමානය ඔසවා තැබීම සතුටට කරුණක්. 13 වැනි දකුණු ආසියාතික ක්‍රීඩාවලියේ මාධ්‍ය ආවරණය සඳහා රාජ්‍ය මාධ්‍ය වෙත පමණක් ලබා දීමට හිටපු ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබුණද නව ක්‍රීඩා ඇමතිවරයාගේ මඟ පෙන්වීම මත පෞද්ගලික මාධ්‍යන් කීපයකට පසුව මෙම අවස්ථාව උදාකර දී තිබුණා. හිටපු ක්‍රීඩා නිලධාරීන් සහ මේවන විටත් යම් යම් නිලධාර හොබවන නිලධාරීන් කෙසේ කටයුතු කළද නව ක්‍රීඩා ඇමතිවරයා සහ නව නිලධාරි මණ්ඩලය තම වගකීම නිසි අයුරින් ඉටු කරනු ඇති බවද ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකික සමගියම බලාපොරොත්තු වනු නියතයි. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.